කඩුවෙල සිද්ද රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. දිය කැපීමෙන් අනතුරුව පෙරහැරේ නිමව සනිටුහන් කෙරෙනු අතර ගරායක් ශාන්ති කර්මයේද පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් බොරැල්ල මංසන්ධියේදී විරෝධතාවක නිරත වුණා. මෝඩයෙකු ජනපති කරන්න පායන තේමාවෙන් පැවති එම විරෝධතාවට එක්ව සිටි පිරිස පන්දම් දල්වා තම විරෝධය පළ කළා. ඩිජිටල් තාක්ෂණයෙන් හා නවමාධ්‍ය භාවිතයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මරදානේදී පැවැත්වුණා. මානව හිමිකම් සංවිධානය ලංකාහි මෙහෙවීමෙන් පැවති වැඩමුළුවට එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එම්.එන්.එම්. අසීම් මහතා ඇතුළු පිරිසක් දැක්ව සිටියා. මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු දේශන පැවැත්වුවා. මෙම වැඩසටහන තවත් අධ්‍යයන කිහිපයක් ඔස්සේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ගලින් බිඳුනු වැව අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙල ගලින් බිඳුනු වැව මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දරු දැරියන් 2000කගේ සහභාගීත්වයෙන් එම ක්‍රීඩා උළෙල රාත්‍රී කාලයේ පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා IR නාකන්දල මහත්මිය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. BAE සෙන්ෂියා ජාත්‍යන්තර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ පසුගියදා ඒ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වුණා. දරුවන්ගේ නැටුම් ගැයුම් වලින් වර්ණවත් වූ මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සංවිධාන කළ අන්තර් පාඨශාලීය නිවේදන තරඟාවලිය හා මාධ්‍ය දින අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණා. ඊට සමගාමීව පාසල්වල මාධ්‍ය අධ්‍යනය හදාරන සිසුන් දිරිගැන්වීමේ වැඩසටහනක් සිංහස්වර නමින් ක්‍රියාත්මක කෙරුණා. අනුරාධපුර කලාප අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හිට්ටියරච්චි ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.